පාරදිගේ කතාවත් එක්ක රැඳලින්නොවා තරු අහුර ජනල්ලකට සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතිං වීඩෝ එකට යන්න කලින් අද අපි කතා කරන්න මොනෝද කියලා දැනගෙන ඉමු. ශේෂය අදමම කතා කරන්න ලෑස්ති වෙන්නේ ඉදිරියට ආයිය සේනගෙන් රහාන් අහන දෙයක් සම්බන්ධව ඉතිං ආයිය සේනගෙන් මනවගේ උත්තර ලැබැයිද කියරත් මේ වීඩ එකෙන් අපි කතා කරමු. ඉතිං වීඩුව එකට යන්න කලින් ආදර නයඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩුව එක බලලක් එතුහලයක් ඇතිවනාන්නම් ඕට පුළුවන් චනල්ලෙක සස්ක්‍රයිප් කරලක් මාත්තක එකතුවෙන්න. ඒ වගේම ලයිකරන්න කමෙන් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දනගන්න ශා කරන්න. ඔයා දන්නවා ඒ තමයි රෙහන් මේ වෙනකොට සරණිගි වෙනසක් දකළ ඉවරයි. සරණි රන්තරේ මුොළුව කැක්කුම හදාගෙන ඒ වගේම ්‍රෙහන් ගෙදරී ඉන්නකොට කිසිම නිදහසක් නෑ වගේ ගතියකින් ඉන්න බාව රෙහන්ට හොඳින්ම පේනෝ. කොටිම්ම කියනෝනං සරණ එන්න එන්න මසනීප ගති පෙන්නෝන එක තටම රෙහන්ඩ දලාගන්න බෑවගේම රෙහන්ඩ විශවාස කාමත් බැරි කටයුත්තක් වෙලා කොටින්ම කියනෝ නං රිහාන් මේ වෙලාවේ තමන්ගේ අම්මගෙන් නංගිගෙන් මේ ගැන කිසිම දෙයක් අහල තේරුමක් නැති බව හොඳින්ම දන්නවා මොකදේදන්නා සරණට කොච්චර වෛර කරනෝද කියනදේත් ඇත්තටම රිහන් නදන්නවා නෙමයි. රක්ෂාණත් එෙක්ක ඉන්න කාලෙත් ්‍රහන්ගේ අම්මයි නංගී තමන්ගේ පවුල් ජීවිතයට කොච්චල ප්‍රශ්න එකතු කරාද කියනක රිහාන් ර දන්න වෙන කවුරුවත් නතිතරම් කියන දේ මේ වෙලාවෙ ඕට කියන්න ඕනේ. ඉතින් දැන් තමන්ගේ අම්මයි නංගී නැතිවෙලාවක් බලලා විශේෂයම සරණිත් තින්නේ සරණග ගෙදරනේ ඒ නිසා වෙේලාසන ඇවෙල්ලා. රෙහාන් Rේ නල්ලගෙන මෙහෙම දෙයක් කහන්න පුළුවන්. විශේෂයම මේ දවස්වල මේ ගෙදර සිද්ධ වෙන්නේ මම නැති වෙලාවට මොනවගේ දේවල්ද කියලා. තමන්ගේ අම්මයි නංගී සරණිට මොනවගේ සලකනවද. අනිත් එක තමයි, සේන වගේම සරණේ දුක්්පත් කෙනෙක් නිසාසානිට මේවෙලාවෙ උදව් කිරීම ආරය සේනගේ වගකීමක් කියනදේ තමයි මේ වෙලාවෙදී ප්‍රහන් කියන්නේ. ඉතිං ඇත්තම කියනවනං ආර්රයේ සේන කියෙල්ලම් නොකෙන මනුෂ්‍යය වුණත්. මේ වෙලාවේ ආර්ය සේන මේ දේ කියන්න ඕනි කියල විශ්වාස කර නො මොකද ඇත්තටම සරණ මේ ඉන්න නරා වලෙන් ගොඩගන්න පුළුවන්න ඒක වටිනාකමකින් වැඩි දෙයක් හැටියටයි නෝගත් ආරිය සේන හිතන්නේ. ඒනිසා අරියසේන ඇත්තටම රෙහන්ගේ අම්මයි නංගී මේ දවස්වල සරණද දිල්ශානිධ ඒ වගේම කොහොමද මුලින් අඳුරගත්තේ ඔන්න ඔයමගේ දේවල්. හොයන ගමන් සරණයගෙන් එකක ප්‍රශ්න අහන බව සහ. ඇත්තම කියනෝනං සරණයට කිසිම නිදහසක් නැතුව තමයි මේ ගෙදර ඉන්න සිද්ධ වෙලා තියෙන්න කියන කතා සියල්ල පිළිබඳව. කියන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියනක මේ අවස්ථාවදිී කියන්න ඕනේ අනේ එකත් එක්ක රෙහාන් ඔපකල්පන එක ටයෙනවා තමන්ගේ අම්මයි නංගී මේ වනකොට සන්නට ගොඩක් කරදර කරන විත්්‍යය.